කලාපය නගරාධිපතිට අනුව දරුණු සටන් දිගටම පවතින බැවින් සිවිල් වැසියන් දසදහසක් නැගෙනහිර සෙවරඩොනෙක්ස් නගරයේ සිරවි සිටින බව වාර්තා වේ. ඩොන්බාස්හි ඉරණම තීරණය වෙමින් පවතින බවත් යුක්‍රේන ජනාධිපති වලඩ්මියර් සෙලෙන්ස්කි පවසන පරිදි සෙවරඩොනෙක්ස්හි වැඩි කොටසක් රුසියානු හමුදා පාලනය කරන බව ලුහාන්ස්හි ආණ්ඩුකාරවරයා පවසනවා. මේ අතර යුක්‍රේනයේ වෙනුවෙන් සටන් කරමින් සිටියේදී අල්ලා ගන්නා ලද බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු සහ මොරොක්කෝ ජාතිකයෙකු නැගෙනහිර යුක්‍රේනයේ මරණ දඬුවමට මුහුණ දී හැකි බව රුසියාවේ RIA රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. යුක්‍රේන තාන්‍ය අපනයනයට ඉඩ සැලසීම සඳහා කළු මොහොතේ ආරක්ෂිත කොරිඩෝවක් සඳහා රුසියාව සහ තුර්කිය සහයෝගය පළ කර ඇතත් ඒ විශ්වාස කළ නොහැකි බව පවසමින් කිව් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.